රණයි අපේ පොඩි හාමුදුරුරු මෙහින් වහන්සේලා දුවල පුතාලා වෙනුවෙන් ත්‍රිපිටික ධර්මය හතර පන්තියේ අපි අද කතා කරට බලාපොරොත්තු වෙන්නේ දා හත්තන පාඩම දාහත්තන පාඩම දම්ම පදේ බාලවර්ගය ටිකක් දිග වර්ගය යක්නේ ඉති ඒ ගතන්ර ගොඩක් තියවා නම් කරලා තියෙන අනුවනයා හා අසත්පුරුෂයා අනුවනයා හා අසත් පුරුෂය අනුවනය කියනෙ බාලයනේ එතකට එයාගේ ඒ පාඩමේ පස්සන කොටස වෙන දගේම අන්න තියෙන්නේ පහ කියල පොතේ හොයන්ට එපා මේ පස්සන කොටස අපි මීට කලින් කොට සතරක් කතා කලා පස්සෙන කොටස හැටියට අද කතා කරන්නට බලාපොරොත්තුව වෙනවා කතන්දර කීපයක් ගාතා කීපයක් එක්ක ඉතින් මීටි කලින් නවයක් කතා කළ අද දහවිනි කතන්දරේ එතකොට පස්සෙන වර්ගේ දහවෙනි කතන්දරේ උමුතු කාමයිෙන් පොළව පලාගෙන නිරේට ගිය තරුණයක් උමුතු කාමයෙන් පොළොව පලාගෙන නිරේට ගිය තරුණය එතකොට තරුණෙක් ගැන කවුදම උමුතු කාමය නන්ද කියලා තරුණයගේ කතාව තමයි අප කතා කරන්න තියෙන බලමු කතා කරමොකද කියන්න කියලා උප්පලවන්නා මහා තෙරණිය බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවකි ඒ තෙරණිය පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ඒ සඳහා ප්‍රාර්ථනා ඇතිව කල්ප ලක්ෂයක් පෙරුම් පුරුමින් දෙව් මිනිස් දෙගති හෙහි සැරිසරා බුදුරජාණන් වහන්සේගේ සමෙහි සැවැත්නුවර සිටුකුලේක උපන්නාය. ඉතා රූමස් සිටු කුමාරිකාවක වූ ඇය නිලුපුල් මල් ගැබක අසිරිය හා සමාන පැහැපත්‍රු සපුකින් හිබියාය එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු ලස්සන දුවක් තමයි උප්පලවන්නා කියල කියන්න. උපලව වන්නා මහරහත් තෙරණිය මහන වනාට පස්සෙෙන තෙරණිය එතර මේ උපලවන්නා තෙරණිය ගෙන තමයි කතා කරන්නේ උපපොලවන්න එතකොට බුදු හාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවක හාමුදුර දෙන්නමක් හිටියනි සා සැරියුත් මහරාතන් වහන්සේ මුගලම් මහරාතන් වහන්සේ එතට අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනමුකුත් හිටිය කේම සහ උපල වන්නා කියන තෙරණින් වහන්සේලා මෙත කතා කරන්න මේ උප්පලවන්නා තෙරණින් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්ශ්‍රාවිකාවකි ඒතමයි අගස්්‍රාවිකාව අගසව දෙනමගේ අගස්්‍රාවිකා ඒ තෙරණිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමහහි ඒ සඳහා ප්‍රාර්ථනා ඇතිව කල්ප ලක්ෂයක් පෙරුම්පුරුමින් දෙව්මිනිස් දෙගති හි සැරිසර අපේ බුදු හාමුදුරංගේ කාලයේ සැවැත් නුවර සිටු කුලේක ඉපදුනාම් එතකොට බලන්ඩ දැ එතකට කාෙ කාලෙද පටන්ගන්නේ පදමුොත්තර බුදු හාමුදුරංග කාලේ තමයි පටන්ගන්නේ ප්‍රාර්ථ නමුකද පදමුොත්තර බුදුහාහදුරන්ගේ කාලේ ඇය දුවක් කලා ඉන්නකොට දකිනවා තවත් භික්‍ෂණීන් වහන්සේ නමකට ඒ අග්‍රස්්‍රාවික තනතුර දෙනවා ඊට පස්සෙ කල්පනා කරන මටත් මේක ලැබුණන අපිත් එෙවැනි යමත් දැක්කම ආසහිතනවා. ඒ ආසහිතල ඊට පසේ ඇය ප්‍රාර්ථනා කරනම දාානිි පූජ කරලා ආරද ඉට පස්සේ බුදු හඳු දින හතක් තිස්සේ ධාන දීල දැගේයි කතාමයක නැහේ නවත් දින හතක් තිස්සේ ධානිි පූජ කරලා ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථන ඊට පස්සේ කල්ප ලක්ෂයක් පොඩිකාලයක් නම කල්ප ලක්‍ෂයක් තිස්සේ පාර්මිතා පුර ආගෙන ඇවිල්ලා අග්‍රස්්‍රාවිකාබවට පත්වෙෙන්නේ. රූම සිටු කුමාරිෙකු නිලි පුල් මල් ගැබක අසරිය හා මොද නිල්ල පූල් මල් ගැබක අසරයක් දැ කියන්න බොන හාදුර ඒකත් හරි අමුතුම දෙයක්. දැ අපි වලන්ඩ බුදුහාමුදුරුවන්ගේ දෙපස හිටපු. සැරියුත් හාමුදුරු සුදුයි අප වචරෙන් කියවන සරියුත් හාමුදුර සුදුයි. මොගලං හාමුදුරු නිල්පාටයින නිල් පිණ සුකොහෙද ලෝකයිඉන්නේ කලුයි. අපි නිල් කියලා කියන්නේ නීල වර්ණ කේෂ කලාපය කියරෝ නිල් කෝඩ දයන කාටද. එහම නෑන ඇත්තරම දැන් සැරියුත්හාමදුරුව සුදයි මුගලන් හාමුදුරුව කලු. කේම උපලවන්න ගත්තම කේම සුදුයි උප්පලවන්න කලුයි කළුකිවවට කලුුණනේ දැකුම් කලු අප කියන්නේද සමහර කලු කියන්නේ එතකොට පාට ගත්තව කලුකිවට දැකුම් කලු කිය ලස්සන ඉදි. ඇත්තරයි කියන්නේ නිෙලුම් මලක් වගේ නිල්ල පුූල් මලක් නිල්ල පුල් කෙන් නි නිල්පාට දම් පාට එහෙම ගෑනු නෑනෙ කොයිද නිස්සුන්නේ. ඇත්තමකතාවර සාහිත්‍යය එහෙම කියන්නේ ඇ කලු කෙනෙක් එකතකොටැ අපම හිතන්නේ ඒක හරි අමති බුදුහාමුන්දුරුවන් සංසාර පෙරම්පුරාගෙන එනකොට ඒ අයි දෙපැත්ත නෙතකොටද කාටත් දැන් අදත්තහන අපි කල්ලුද කියලාහන්න අපි කලුද කියහන්න වැෑ. එෙතකොට එක්ක නමක් බලන්නකෝ. විදි පැත්ේෙන් ගත්තම වාමි හසලානත් සාරිපපුත්ත හාදුුර සුදු මුගල ගහදුරු කලු. එතොට පිරිමි කලු ගෙනකුත් ීදතිය. කාන්තාවන්ගින් කේම සුදුයි උප්පලවන්න අතරණය කලු පාටයි දැන් එතකොට මේ කියැන රූප් සපෙන් හෙබියයි. නිසි කල වයස පැමිණි කල්හි ඇයට රජවරුම්ගින් සිටිවරුගින් විවහයෝජනා ගලා එන්නට විය එ සිටතුමාට මහත් ගැටලුවක් විය. කිසිවකු අමනාප කර ගැනීමට නොරිසි වූ හෙතම ඇය පැවිදි කරවන්නට සිතීය. ඒ ගැන විමසූ සැනිින් උප්පලවන්න කුමරියගේ සිත ප්‍රීතියෙන් පිනාගියය පෙරුම්පුරා අවසං අත්භවය ඉපදි සිටී ඇයට පියාගේ ඒ වචනය කණෙහි මී පැනිිවක්කරන්නාක් මෙන් විය තුරුව සිටතුමා ඇය මෙහෙනවරකට කැඳවාගෙන ගොස් පැවිදි කරවී. දැම් බලන්නකො දැන්ගති පස්සය ඇය හරි ලස්සනයි ද සමහාරවෙලාවට සුදුම නිමේනි ලස්සන කියන්නේ ඒ කියන්නේ තලේලු නැත්ත කලු ලස්සන ඉන්නවා එතුකො දැ ඇ කොච්චර ලස්සනද කියනන ඇයට රජවරුන්ගිං ඒ කාලේ ලස්සර ගෑන් ලමයි දෙැක්කව රජවරු තිඉල්ලෙනවා. සිටිුවරු තිල්ලෙනවා නිකන් ඉති මිනිස කොහමත් ැවිද න ඉතකරට යව සිටිුවයරකන සල්ලිතියෙනන එතු රජවරුන්ගෙන් සිටිවරුන්ගෙන් මංගල යෝජනා එනවා හෝගාල ගලාගෙන. දැන්තිෙන ප්‍රශ්නය ලස්සන දුවක් ඉන්න තාත්තා සිටතුමාට කාටද දෙන්න අර රජතුට දුන්න මේ රජතුමා අරහෙන. අර සිටිුවරයට දුන්න මේ සිටුවවර අර වවා දුන්නේ නෑ කියලා. ඉතින් ඒ මංගල යෝජනාගේනකොට දැන්ඒ පිය සිටතුමට ගැටලුවක් විය කිසිවක අමනාප කර ගැනීමට දැ කෞද කව තරා කර ගන්නත් බෑ. මිනිස්සු ඇයි කියනවා ද එහෙනම් මට දෙනව නේද අපේ පුතාට දෙනව නේද. ඉතින් බෑකිවුවම ත මිනිසු තරා කරගන්නත් බෑ. දුව කාටකසාද බඳලා දෙනවද කියලා හිතාගඩත් ද. එහෙම කල්පනාකරකිරන්න ගමන් සිටිතුමා කල්පනා කර. එක් කරකොට වත්වෙන්න තු මහන කරන වැඩිවර නිවස්ස කවරුත්තරා වෙන්නේ නෑයි කාටහරි අරයට දුන්න කියලා මේය තරන්න මෙයටට දුන්නකිලා අරය තරා කවුරුත්තරා වෙන්න එහම් මහන කරනං හොඳයි කියල හිතලා ඊට පස්සේ උප්පල වන්නාගින් ඇහවා මහනවෙඩ කැමිචද දේ මේක නිකං කනට මී පැෙනවක් කරාාවගේ ඒ තරන්දුව ආසාවෙන් හිටියේ ඇය ඊට පස්සේ කැමිති වනා මෙහෙන වැරකට එක්රගෙන ගිහිල්ලා පැවිදි කරා නැතං මහන කලාා. පැවිදිී නොබෝ දිනකින්ම උප්පලවන්නා තෙරණියට පොහොයගෙහි වතාවත් පැවරණි. එතුමිය පොහොයගේ ඇමද පහන්දල්වා ඒ පහන් නිිලිය දෙසම බලාගෙන තේජෝ කසින සමාපත්තිය උපදවා එම පාදක කොටගෙන සසිවුපිලිසිබියා සහිතව පංච අභිඥ්ඥාවෙන්ගෙන් සමන්මිත රහත් බවට පැමිනිියාය. පසු කලක එතුමිය අන්ද වනෙහි වාසය කරන්නට වූවාය. ඒ වන විට භික්‍ෂණීන්ට ආර්්‍ය වාසය තහනම් කොට නොතිබිණි ඒහින් ඇද වනෙහි රෙදිවෙලින් වටකොට තනාදුන් කුඩා කුටිය එක පනවාදුන් කුඩා ඇඳක වාසය කලාය. දැන්ට පස්ස ඇය මහනවෙනවා මහන වුනාට පස්සේ උපලවන්නට පෝයගේ වතාවත් අපි දන්නවා සීමමාලක සීමමාමාලකී වතවත් තමයි ඇයට හිමි වුණේ. එත්තකොට පෝයගේ සම්මජ්‍යනී පදී පෝජ අලතිරණයද පෝයගේ අප කලින් පාඩමක කළෝය විනය කරම කතන්තර මතු සම්මජනීපදීපෝච උදකංආාසනයනේච උපෝසතස්ස ඒතාානී කියල අපි කිවන ඉතරේ පෝයගේ මකදගෙන පෝයගේ ඇමද ැ සම්මජ්‍යන අතු ගාන්න. පදීප පහන් දල්ලන්න එහෙම තිබුණේ ඇයට ඇය පහන් දල්ලලා එතට මේ පහන පත්තු කරලා පහන් සිලුව දිහා බලාගෙන ඉන්නවා. පහන් සිලුව එහෙම හෙල්ලෙනවා එහුලකට නිවෙෙන්ඩ යනවා දෙ මෙන්න මෙහ දිහා බලා ඉන්නකොට ඇය ඒකම බලා ඉඳලා ඒක තේජෝකසිනය තේජෝසිනය තේජෝකසිනය උපදවා ගත්ත කසින සමාපත්ති උපදවාගේ. බලන්න්නකෝ එතිකොට පහන් සිලුව තමයි තමන්ට භාවනා අරමුණ හැටියට ගන්නේ ඒ ග අනුව භාවනා කරලා ඇය මොකද වෙන්නේ සපිලිසිබියා සහිතව පංච අභිතඥාවන්ගෙන් සම්‍යිතව ලේසි නෑ නිකම්ම සව පිලිසිබියා පතුත්ේ පංචා අභිතඥා සහිතව ඇය රහත් භාවයට පත්වනවා රහත්භාවයට පත්වනාට පස්සේ දැන් රහත්තලා ඒ කාලෙ මුලින්ම හාමුදුරුවන් වහන්සේලාට දේශනකර අන්‍යතව රක් මුල ගතව සුංාකර ගතව වන්නේ. ඉතින් ඊට පසේ ැම් භික්ෂණින් වහසේලාටත් එෙම විශේෂත්යක් කලා තිබුන්නේ. ඇය හිතනවා මමත් එහෙන රහත්තලා වන්න අතන ම කැලේට යනයි කියලා. කැලේට ගිහිල්ල කැලේ අන්දවනය කියනැලේ. අන්ද වනය අහලා ඇති මේ අන්දවනය කියන කැලේ ඇය කුටියක්. ල ීරතිබන ඇති සිරුවලිින් ටරලා ඇ පරනණ සිවරනැත රෙදි වෙලිින් වටකරතන රෙදි වලින් එකකාලති පරණ සිවරුවලි මරගන රෙදි වෙලිින් වටකොට තනල දීරති වුණු කුටිය ති ඒ එක අදක්තිබන ති මේ කුටිය තමයි අන්ද වනි වනන්තරකමති කවරුත් ලග පහතන ඇති බයකුත්න රහත්තර න් වහස හොමත් බෑයන ති ඇය කුටියට වෙලා ඉන්නවා. කුටියට වෙලා කැලේ ඉන්නකොට. දිනක් එඇමිය සවැත්නුවර පිණි පිණිස හැසිර පෙරලාසය කුටියට පැමිණිියාය මේ අතර ගිහි කල මාමාගේ පුතකූ ඇකෙරෙහි පිබඳ සිත්ත ඇතිව සිටි නන්දනම් තරුණයක රාගයෙන් උමුතුව කල් ඇතිව පැමිණ ඇඳයට සැගවී සිටියේය. ඒ බව නොදත්තෙරණය කුටියට පිවිස දොරවස ඇඳහෙ හිඳගත්තා පමණි දැන් එතකොට එක දවසක් මහා පවකාර වැඩක් සිද්ධ වෙන චුටි හාමුදුරණය. කද වෙන්නේ මේ උප්පල වන්න තෙරෙ දවස පින්ඩ පාතය වඩන පිඩ පාති වට ොර ලොකරලා තිබුන්නේ. ඉතින් ඊට පස්සෙ දැන් එතුම පිණ්ඩපාති වැඩම කරලා පිඩ පාති කරගෙන කුටියට එන කොට. ඒන අතරතුර ගිහිකාලෙ මාමගේ පුතෙක් හිටියා. ැන මසින. මසින බැල්මදාගෙන හිටිය මේ උපලවන්න කසාද බින්ද. ඕක තමද කතාාව නැතිවනාට කතන්දරය ඕක. ඇයට ආදරින් හිටිය. සමහල් අදත්ව යා මාමගේ දුව මගේ කියලා සවහරුණක හිතාරින අයිතිවාසිකන් කියන්න. ඉතින් මාමගේ දුව පිළිබඳ ඇල්මෙන් හිටිය ඉතින් ඇගහිල මහන වනාම මසිනට ටිකක් ක තරාහිෙන් හිටිය. මේ මසිනා නැත්තං මේ නන්ද එයගේ නම නන්ද. මේ නන්ද කියන තරුණයා නන්ද නම් තරුණයා මොකද කෙරේ. ති ඔහුට රාගෙෙන් හිටිය. රාගේ මත්තලා හිති කොහොමහර ඇයව මං. මහරි විවාහකර ගණඩෝනනි කියල හිතානටිය විහර ගඩ බැරුුණා තින් ඇගේ කාමය රාග උමුතු වෙලා පිස්සු ඇටල හිටිය මේ උප්පල වන්නා කෙරේ. ඇයිට පස්සෙ ඇය කොහොමහරි අගේ පහස විදින්ඩෝනි කියල හිතල ඇය පින්ට පාති කියියට පස හුරේෙන් ඇවිල ඇඳයට හැංගිලා ඉන්නවා. ඉතිං ඇය දන්නේනෑ උපලවන්න ඇවිල්ලා තෙරණිය මොකද කරන්නේ දොර වහලා කෙන කුටියට ඇවිල් දොර වහන දොර වහලා ඇය ඇඳේ වාඩි වුණා පමණයි. වෙන්න. මේ සහසිකයා ඇගේ ඇඳ මතට නැගී අනුවනය ඔබ නොනෙසවැයි කියමින් තෙරණිය කොතකුත් වලකද්දීම ඇය දූෂණය කොට පලාගියේය. තෙරණියගේ ගුණමහිමේ නිසා ඇයට කළ මේ පොළව නොහුලෙන අපරාදය ඔහුට මගදීම පලදී පොළව පලාගෙන ගොස් අවීචි මහා නරකා දිහි උපන්ිය දැන් ඊට පස්ස ඇඳේ වාඩිවෙනකොටම ඇද යටහිටපු නන්ද. එක පාරම ඇඳඉක්මට ඇවිල්ල ඇඳට ඇල් ඇ ඇඳේ දාගෙන ඇව දූෂණයට ලක් කරනවා. එතකොට ඇ කියනවා අනුවනය අනුවනේැ මොලේ නැතිගෙන බාල වැඩ කරන්න එපා. මසිනට ඉල්ලීමක් කලා නන්ද. මේ පවකාර වැඩේ කරන්න එපා. මේක අකුසලයක් කියලා කිව්වා. ඇහුවන බලහත්කාරකමෙන් කලා. බලහත්කාර කමෙන් ඇව දූෂණයට ලක්කරනවා අ රහත්තෙරණිය පොඩි හාමුදුරන්නේ රහත්තෙරණියයක් කියලා කියන්නේ ඇය අනිත්තක නිකම්ම රහත්තරණයක් න මේ පංච අභිඥ්ඥාලාබිහි එතකොට සිව්පිලිසිබියාපස් සංසාරය පෙරුම්පුරාගනාපු අග්‍ර ශ්‍රාවිකයන් වහන්සේ නමක්. එක අ මොහා ගුණ මහිමයක්ති ිච්චි කෙනෙ. ඒ නිසා දැ ඇ කිව් ඇහුවෙනෑ අවසානයේ නන්ද තමන්ගේ ඒ කාමාසාාවන් සන්තර්පනය කරගන්නවා ඊට පස්සෙ බිමට බැහැලා යන්ඩ හදනකොට ඒ පාපය කොච්චර පෞද කියන්නේ පොලො පලාගෙන මහා ගිනිජාලාවක් ඇවිල්ලා පනපිටිං අපායට ඇදගිනිි ගියා. අහලතිීනනි තිවිදත්තර හාමුදුරට උනේව කකද. නන්ද තරුණය අට වනේ ඕකමයි. චි මාන කාව එහ ඇදගෙන ගියා එතකොට තව බිම්බිසා රජතුම ඇදගෙන ගියා අහලති ඒවාගේ පවු්කරපු කුඩාක් අය ඒ පනපිටින් අපට ඇදෙන මොහෝ සිල්වතුකොට ගුණුවතු කොට ඒ විදිහට කරපු කීප දෙනෙක්ම අපේ බණපොතය තියනව එහම අපයට ඇදගෙන ගිය කට්ටිය එතු මේ මේ පූත භික්‍ෂූන්ට දැන්වූවාය භික්ෂ භික්ෂ මේ එතුම පුවත භික්‍ෂුණීන්ට දැන්වූවාය ඒ පුවත ඉට පස්සේ උපලවන්න්න අතරන්නේ අනිත් භික්ෂණන් වහසේලාට කිව භික්ෂුණීන් වහන්සේලා එය භික්‍ෂූන්ටද භික්ෂූන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේට දැන්වූවා දැන්. ඉස්සලම ඇය තමන්ගේ හිතව ික්‍ෂණන් වහසරට මෙ මෙහි මට අතවරයක් වුණා කිව ඒක හාමුදුරුවන්ට හාමුදුරු බදු හාමුදුරන්ට කිව්වා. උන්වහන්සේ ඒ පුවත අසා මහනෙෙන අනුවන බාලයා කම් කරන විට එයමී පැණිමෙන් මිහි මිහිරියැයි සිතා කරයි එහෙත් විපාක විඳන විට මහා දුකකට වැටේ යැයි පූර්ුව අපර සන්දි ගලපා මේ ගාතාව වදාළසේක මොකද වනේ ඊට පස්සේ බුදු හාමුදුරුව මේ කතාව දැනගත්තම කරනකොට සමහරු මී පැණිවගේ පෞකං කලාටක විඳිනකොට දුක් වැඩි වෙනවා කියලා මෙන්න මේ ගාථාව දේශනා කලා මොකදද ගාතාව මදුවාමඥති බාලු යාව පාපන්න පච්චති යදාචපච්චති පාපං අතබාලෝ දුකංනි ගච්චති යාව යම් තත් පාපන්න පච්චති කෙනෙකු කළ පාපයක් විපාක නොදේද එතෙක් බාලෝ බාලයා මදුවාමං්්‍යති මී පැණිමෙන් පාපය මිහිරකයි සිතයි. යදාච යම් කලෙක පාපම් පච්චති ඒ පාපය විපාකදීද අත එකල්ලි බාලෝ දුක්කං නි ගච්චති ඒ බාලයා මහත් වූ දුකට පත් වන්නේය බලන්නක දැම් මෙතන කියනවා පව්කං අපි කවියකොච්කිවේ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දු දැඩිවේ ගිණිස. එන්නේ ගාථ වෙතම් ගාත තේර තම එ පොිහන්ඳර අරන්තයෙන්. මදවා නික මී පැණිවගේ. සමහර පව් තියෙනවා කරනකොට හරි ආසයි. හරිග රසවත් ඒකයි කියනෙ මඳවා මං්්‍යතිී බාලෝ බාලයාට පව්කාරයාට නික මී පැණිවගේ. පවකං කරනකට හැබැයි යදාචපච්චතිපාපන් එතකොට පාපේ විපාක දෙනකොට තමයි ගින්දර වගේ වෙන්නේ. විවරණය තියෙනවා. කරන කලට පව් මීරිය මීසේ යනුවෙන් දැක්වෙන පරිදි ක නරක. පවකම් කරන තැනැත්තාට ඒ අවස්ථාවේ දැනෙන්නේ මහා මිහිරකි. සතුටකි එහෙත් ඔවු හෝ ඇය ඒ මිහිර විඳින්නේ ලිපගිනි මොලවන තෙක්දිය සැලියේ සතුටින් රඟන කකුලුවකු මිනි. තමා කළ පාපේ රඟ දැනෙන්නේ එහි විපාක දැනෙන විට. විශේෂයෙන් භික්කු භික්ෂ භික්‍ෂුණ උපාසික උපාසිකා යන සිල්ලතුන් කෙරෙහි කළ පාපය. ආනන්තරිය පාපයක් මෙන් දරුණුය එතකොට කරන කලට පව් මීරය මී සනිකම් පවකන් හරයට සත්මී පෙන වගේ. කියනවාදැන් මිහිර හරියට කොමද ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් මෙන් කකුලුව දිය කෙලිය එපවත් තොප සිත ොත් කියලා මතකන පාඩන් කරා සැපයක් නම් නැතකම් රස කෙලි එතකොට මකදකිවිය ලිපගිනි මොලවන තෙක්දිය සැලිය ඒන්නේ සමහරවෙලාට වතුර ඒකකාල පොටි හඳු ලිං වෙලින් ඇලවලින් වතුර ඇරගෙන සහල්ලට වතුර එක දානම හියට. හලියට දානකොට හලියට දාල රත් කරන කොට දැන් ලිපගනි මොලවන තෙක්දිසැලි සැපයක් යැයි කකුල්ලුවදිය කෙළේ එෙන කිය කකුලුහ කක්කුට්ටදැන් මුට්ටියේ ඉන්නවා. හැබේ මූ දන්න දැ ගින්දර දැම්ම ඌව මැරෙනවයි කියලා. ඌ ඉතින් අරකේ ඩංගල්ල දාංගලා ඉතින් සතුටින් ඉන්න හෙම පිලපීන ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ ගින්දර දාපුගමන් යදැන් සහට රන්්ගෙන සහලට යන් කෙල්ලත්තියගේ සමහරු පන්න පිටින් දානති ූදන්න ූ විනෝධදෙන් හෙ දගදගළ ඉන්නවා. ඊලකට වෙන්නේ. ගිනි දල්ලපු ගමගනේ වූ අර ගිනි අතුරු නටනකොට නැරිලය. අපිටත්වෝඒටික තමයි නටනටයි හිටියට වඳින්ඩිගියාම පව් අසරණ වෙනවා. මෙම සිදුවීමෙන් පසු මහජනයා අතරත් ප්‍රතජ්ජනය භික්‍ෂූන් අතරත් කටකතා පැතිරෙන්ටවිය. රහතන් වහන් සේලාවුවත් කම් සැප ඉවසනවා ඇත මන්ද ඔවුන් දිඹුල් ගස්වැනි හෝ හුබස්ැන්නවැන්නෝ නොවෙී. ලයින් මසින් හැදුනෝ නොවේද යනුවෙන. දැන්හර උපලවන්නා තෙරණිය දූෂණයට ලක්වුණාට පස්සේ දැන් කතාවක් ඇතිවෙනවා ප්‍රතජ්ාන ගිහියෝ සහ ප්‍රතජ්ජන හාමුදුර රතක් කතාවක් ඇතිවෙන. මොකද ඇතිව වෙන කතාව කටගතාවක් ඇතිවෙනවා රහතන් වහන්සේලා වුවත් කම් සැප ඉවසනවා ඇති. එක ඇන්න උප්පල මෙතන මේ කියනදේ අප පොඩි හාමුදුර. උපලවන්නා තෙරණී අතවරයට ලක්කරාට ඇ ඇත්ඉතිං කැමැත්තෙන් ඉන්ඩ ඇති ඕක තමද අපි නික අපේ භාසාාව කියවන ඇය ඇත්ඉති කැමැත්තින් ඉන්ඩ ඇති යකවසන්ඩ ඇතිකම් සැප යවසඩ ඇති කියල වගේ නිකක් මතයක් ඇති වුණා දැන් අදත්තුවය සමහරු කතාය කරන්නේ උද ගමනහරි ප්‍රශ්නය කදනනා කෙල්ලත් ඉති කැමත්තෙ අන්ඩ ඇති හොම කියන ඒවාගේ දැන් මේයා රහත්තරණිය ඉදු මේ රහත්තරණියත් ඒක දූෂණය කරගෙන කැමැත්තතිෙන් ඉවසලා ඉඩ ඇති වසලා කාම ඉවසන ඉවසලා හිටියද කියන එක. ඉවසලා ඉන්ඩ ඇති කියලා. දම් සභාවට වැඩම කළ බුදුරදුන් මේ කතා බහා අසා මහනෙෙන නෙලුම් පතක වැටනු දිය බිඳුවක් හෝ. ඉදිකට තුඩක රදවන්නට යන. අබේටයක් හෝ එහි නොර දෙන්නේ යම් සේද. එසේම රහතුන්ගේ සිතෙහි සිතෙහිත් වස්තුකාම ක්ලේෂකාම මේ දේ‍යයාකාර කාමයන්ගෙන් එකක්වත් නොර දෙන්නේය. ඔහු එම කාමයන්හි නොවැලෙන්නේ නොලෙන්න්නා හැයි පසික්කිවත ඉදිරිීයට යනවා දැන් බුදුහන්ද ලස්සන උපාවක් කියද හාමුදුරට මහ නක බුදුහන් දම්සබන් පිටු තාවතිබුණ. හොරෙන්නේෙ මේ හාන්දුර කතාාවන කියන බුදුහාදර මේ කාමය ඉවසන වද කියලා එකකට බුදු හාදුර සඳහන් කරනවා මහනිනි උන්නහන්සේ දක්කන උපමාව නෙලුම් පත්තක වැටනු දියබිදුු අක්හෝ එක නෙල්ලුම් කොල දකල තින නිෙලුම් කොලට වතුරු දැම්මට වතුරු රැඳෙෙන්න්න පොඩි හාඳදු නිකන් හෙට යන හැටන හිලා අයිගලා යන නෙලුම් කොළේ ගෑ වෙන්න අපි මේක වත් වරට ක ලොත් අ මේේ තේමේෙනවා පේගෙනවා ඇන්ගේ වතුටකර මේ සිවර තේමෙනවාන වතුර හැලුනත් තේමෙනවා එතුරට පේන හැබැ නිෙලුන් කොේ වතුර මට නිලුම්කොේ රැඳෙ හෙ ස්සලන හෙනිස්ලන ඒගේ තවපමාවක් දක්නවා. ඉදිකටු තුද්ඩ රඳවන්නට යන අබෑටයක්. ඉදිකට තුට චූටි ෝකගේේ අබෑට අත්ති යන්න පුළුවන්ද. ඒක වැටිලයන කෝමත් ඒකු රන්දන්න බෑ. චූටිවුලේ කෝමතුරබට අබෑට රන්දන්න බෑන ඒ වගේ. කා එතකොට ශ්‍රහතන් වහන්සේලා තුළ කාමයක් කාම ඇලීමක් නෑ කියන එක පැහැදිලි කරලා දුන්නා. ද ගාතාවකුත් තියනෝ ඒ ිළිබඳ කියනකොට වාරීපොක්කර පත්තේව ආරගාරරිවසාසපෝ යෝන ලිපපතිකාමේසු. තමහ්‍රෝමි බ්‍රාහ්මනං මේ දම්ම පදේ බ්‍රහ්මණ වර්ගන ගාතාව දැ අර කියප එක තමයි වාරි පොක්කර පත්තෝව එතකොට අර මේ පොක්කර පත්තෝව වතුර නිලුම් කොලේ වතුර රැඳෙන්නෑ වගේ ආරක්ගේරිව සාාසපෝ ශාසපක අබෑටේ අබෑට ම ඉදි කට්ටුඩ තියන්ඩ වගේ නෑ වගේ එතකොට කාමිහ ඇලේ නිනෑ කියන කාරණ ඉස්සල කීප කාරණ තම මේ පැදිි කරන ගාතයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ කොසොල් රජ කැඳවා මහරජ මේ සසුනේ පැවිදිවෙන කුල කුමරියන් වනපෙත්ති විසීම සුරක්ෂිත නැත පවිටු පුද්ගලයන්ගේෙන් ඔවුන්ට අනතුරු සිදුවිය හැක එහෙන් නගරය තුළම ඔවුන්ට වාසස්ථාන තැනවිය යුතු යැයි වදාළහ රජතුමා ඒ පිළිගෙන භික්ෂුණීන් සඳහා නගරය තුළම ආරාම කරවීය. න් පටන් භික්ෂුණීන්ට හුද්දකලාව ආරන් නිවාසය තහනම් විය පොඩි හාමුදුරණිද මුල් කාලයේ මෙතුට බුදුහාමුදුරුව භික්ෂණීින් කොහේ න්දඩෝනිද කිය කියලා තිබුන්නේ. ඊට පස්සෙ මේ ප්‍රශ්නයත් එක්ක දැ බුදුහාදුර කතාරන කොසල් රජතුමාට කොස ජතුමාට කතාාරලකො රජතුමිනි මේ කාන්තාව මහන වනාම දුවරු මේ කැලේ තනියෙන් තියනෙක හොඳනේ. ඒ නිසා. ගරමැති අන්ෙකර මග නගැති වුණන ඩු ගාන කෑගැහුවත් එෙම මිනිහක්ක ඇල් ෝ කියලා කෑග හෝ අනිත් පිසු ඇවිල්ල බලන කවුද විලතියකට ආරක්ෂාවක්තියෙනවා. ඊට පස්සේ තමයි ඔය භික්‍ෂ වහන්සලට පන්සල් ළඟම අදනම් මේනිආරාම වෙනමතිය නිස්සර කිවේ පන්සලේ හාමුදුරුව ඉන්න කිට්ටුවෙන්ම තමයි මේ කුටි හදාගෙන වැඩිඉන්ඩ කිවේ ඇයි? එතකොට ස්වාමින්න් වහන්සේලාගේ ආරක්ෂාව භික්‍ෂුණණින්න් වහන්සේලාට තියෙන නිසා. ඉස්සර වෙනම මේමෑනි ආරාම තිබුන් නැහැ මෙහෙන වරවල් තිබුන් නෑ එකන වෙන තමයි ගොන්නගිල්ලත් තිබුණනේ වෙනම ගොඩනගිල්ලක ස්වාමින්න් වහන්සලා ඉන්න කිට්ටුවෙන් තිබුණනේ. එතකොට ඒ අනුව හුදකලාව හරි තනියෙන් කැලෑවල එහෙම ඉන්ඩෙපා කියලා බුදු හාමුදුරුව නීතියකුත් දැම්ම. එතකට ඒ උප්පල වන්නා අතෙරින් වහන්සේගේ කතාපුුවත පදනම් කරගෙන සිද විච්චි සිදුවීම ද ඒදකට අපට තව කතාවක් අපට පහේ එකොලොස්සෙන කතාව අනුන් රවටමින් බොරු තපස් රකින්නාට රහත් බව බොහෝ දුරේ අනුන් රවටටලා තපස් රකිනයක් කෙනාට සසර දිගයි කිවවේ මේ කිව්වේ බොරු තපස් රකපු ආජීවකය ජම්බුක ජීවකගේ කතාර. අපි එකත් බලමුකෝ රජගහ නුවර ජම්බුකනං ආජීවකයෙක් විසීය ආජීවකයක් යනු එකල විසූ තවසකි. විශේෂයෙන් පැවිද්ධ ජීවන මාර්ගයක් කරගෙන යනය ආජීවක යන නමින් හඳුන්නති සෙසු ආජීවිකයන් අතර මෙම ආජීවිකයාගේ විශේෂත්වය වූයේ නිර්ුවත්භාවයක් අසුචි අනුබව කිරීමත් තල් ඇටයකින් කෙස් ුදුරා දැමීමත් බිම සැතපීමත්ය. දැහන් බුදුහදරැන් කාලෙ හිටපු එක ආජීවිකය එය නම ජම්බුකාී ජම්බුකාීවක ජම්බු කාජිහිවක කියන මනුස්සයා ඒ ආජීවක කියල තියෙන්නේ. ජීවිතය ගෙවන්නේ ඒ තවස් ජීවිතයක් ගෙවනවා මෙතන විග්‍රහ කරනව කොහොමද ජීවෙන මාර්ගයක් කරගෙන යනයි. පැවිදද ජීවන මාර්ගයක් එකොට ඒගොල් ඒකෙන් තම ජීවත්තවෙන්නේ තුට ජීවකයේ කාලි තිබිචි නමක්ේ ආර හාමුදුරු වගේ එත් ආගෙමක කොට අසැහටිටටපු කෙනෙකා වික. මෙයාගේ ලක්ෂණ හතරක් කිව්වා එකක් හෙලුවෙන් ඉන්නේ. නිර්ුවතින් ඉන්නයා ඇඳුම් අඳනෑ එකක් නිර්වත්භාවයෙන් හිටියක්. ඊලඟට අසුචි අනුභව කිරීම චිකේය අුචිකාල අනුව කර අසුචි කල. තල්ලටේකින් කෙස් උදුරාදැමීම. මොක මේ තල්ලටකින් කෙස් ුදුරාධදමන කියන්නේ. එක ඒකාලව ආජීවකෝ තිබන එකක් තමයි මේ කෙස් ගසන් තල්ලට දෙකක් කරගෙන මෙහම අපි ගර් ගල් කැට දෙක් කර අපි ගල් කට දෙක කර තල් තල්ට දෙක් කරන මෙහෙම තියලා කෙස්ගස් අදිිනවා ඇදල ගලවනවා. දැන් අපි කරන්නේ කෙස් කපනය කෙනෙ දැන් අපි දැලිපිහෙන් හරි නැත්තන් සේසරයකින් හරි අදකාලන ස්කොන්්ඩේ අපි ගානවා කසිවත් කර නහෙමනේ දැම්මේ ආජීවක කොට සසා ටියය ගොට මොකද කරන කෙස් ගලවනවා. ඔය සමහර රෝමකූප ගලවන්නේන්නේ නෝන ලෑහෙම සමට මූන ෙම තියෙන සමාර වැඩියවා අ නූලකහෙම ගලවවා තිඒක ඒවාගේ එකත් ශ්‍රීදෙනවනේ ඉදං ඔය සහරම අත්තල ෙමත්තඒව සමහර ලවෙනවා ලස්සන ටන්න කියලා දැන්වරු කෙස් ගලවෙනකට නිකා හිතන්ට ගෙස් ගහ අදනු කොච්චු රිීදෙනවද මේ තල්ටේකින් අ මොකදකන තල් ටේ තල්ට කියයල මේ ඇත ඇටේකින් කොට ඇතන තල් ලටය කෙස් කලන කිය කියන්නේ ඇර මෙ දෙකක් කියයලා තද කරලා අදනවා එක ඉටම සමහට ලේනවා ගැලවෙන හිදෙනව දුක්කිදිනවා මේ පව්ගෙවෙනවා. ඊළඟට බිම සැතපීම කවදාවත් ඇඳක පැදුරක බුදියන්න බිමමයි බුදියන්න්නේ මේ බදනකො දැන් සහටේ වචනයක්තින බිම බදියනයකම සහර දුපත් කමට ම දදිනකල සහලට ගේවල්ල ද නත්ත බිම දරන වෙස් ට ක දාලා නත්තම් පැදුරදදාල බදන කක න මේේ කියන්නේ. මොකක්වත්න්න ද නිකම බිම ු දියවා නිකම පොලො විබපුදියේනවා. ඔන්න දෙ එෙසකොට බලන්න්නක නිරුවත්ත ඊටයා ඊළඟට අසුච අනු බව කර තල්ලටෙන් කෙස් ගලවනවා බිමගු දයනවා. ඇයි මෙහෙම වනේ අපි බලමුක ඉස්සරහට පව්වල විපාක තමයි. ඔහුට මේ ජීවිතයේ දී එමු දුෂ්කර ෘතයක් රකිමින් දුක්විඳෙන්ට සිදුවයේ පෙර කාශප බුදුරදුන් සමේ රහතන් වහන්සේ නමකට කළ අරියෝපවාද පාපකර්මයක් නිසාය. ඒ කෙසේදයක්. එකල හෙතම පැවිදිව එක්තරා ගමක එක් කෙලබී කෙනෙකු විසින් කරදුන් විහාරයක විසීය. ඒ කෙලබියාද මුන්වහන්සේට ඉතා මැනිවිංසිු පසෙන් උපස්ථාන කරයි. දිනක් එක්ත රහ නමක් එත රහතුන් නමක්න්න නත රහතන් නමක් රහතුන් නමක්. රහතුන් නමක් ඒ. ගමහි පිඩු පිණිස හැසිරමින් මේ කෙලිබියාගේ නිවස වෙතද වැඩම කළහ ඔන්න දැම් මේ කතන්දරේ කියන්න එ පොඩි හාමුදුරන්නේ පව් කියීනවාව කොච්චර රපතලද කියනෙ අපට පැදිලි වෙනවා එක කාශ්‍යප බුදු හාමුදුරන්ගේ කාලේ කාශබුදු හාමුදුරුව අහල තියෙනවනේ කාශ බුදු හාදුරන් කාල එක තරුණේ කහිටියා මේ තරුණයා ඒ කතන්දරයන්න එතකොට දැම් මේ ඒ තරුණයාඉන් පන්සලක් කදල දුන්න මේ හාමුදුරුවන්ට මේ පන්සල ඉන්න කාලෙම මේ ආර්යෝපවාදය. අරියෝපවාදය කියලා කියන්නේ ආර්යන් වහන්සේලා කියන්න රහතන් වහන්සේලාට අපහස කිරීම රාහත් කෙනකුට අපහස කිරීම අද වනත් මතකතියාගන්න හාමුදුරුවරුන්ට්‍රහහිමදන සමහන්ලාට අප පේස්බුක් කල ඔය හැමතැන අපි දකින්න සමහර පුතාල දූල පුද්තුම තරම් පෞසිදධ කරන්න පුතාල දරල තරක් නෙ මේේ සැල්ලාට අප ඩ යාාමිරොත්ති. නොදන්න කවට ඔය මහනායක හාගල්ලාන්ට හාදිිල්ලාට කට්ටියට ලොකුයට අපහස කරන අවස්ථා නැත්තුවාමත් නොවේ හිටපු ගමන් තියෙනවා ඒය පව නොදන්නකම නිසා. හැබැයි සිල්වත්කං ගුණවත්කං වැඩිවෙන්න තරමට පව තමන්ට එනවා ද මේ කතාාවෙන් බලත හැකික. දැන් එක තරුණේ හිටිය මේ කෙලිබිය කිය එකයි එක තරුණය මොක කෙලිබියක් පන්සලක්හදලදු අර හාමුදුරන්ට හාමුදුරු මේ පන්සල ඉන්නකොට ඒ ගමට පිටිං වැඩිය රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ වඩින අතර මේ දායක මහත්තයාගේ ගෙදර ගිය. ගෙදරට ගියාම උවහන්සේගේ ඉරියාව දැක පැහැදුනු මේ කෙලඹිය සිය නිවසට වැඩමවා ප්‍රනීත ආහාර වැලදවීය උන්වහන්සේ දිරාපත් සිවර දැක සිවරක් කර ගනු පිණිස වටිනා සලුවක් පූජාකර ස්වාමීණී. වහන්සේගේ කෙස් වැවී ඇත කප්පුන්නට කරනවෑමියෙක් කෙවමි. සැතපීමට ඇදක්ද ගනමී කියා උන්වහන්සේට ආරාමයට වඩින්නට ආරාධනා කළේය. ඩැන් අන හාමුදුරුවන්ගේ ඇවතුම් පැවතුම් බොහොම හොඳයි. කෙස් චුට්ටකුත් ඇවිල හැබේ. රහතන් වහන්සේ නම. ඔන්න බලන්නක. මේක අහලවිල්ල රහතන් වහන්සේලත් කෙස්සව්වන අපි කෙස්සවම මුොකද කියලා නම් වැරදිට ගණ්ඩේපා. කොමහෙන ගන්නන් රහන්හේ හොදේ ද සමර ොඩි මුදුරු අල්ලගන්න දුවංගුල එහ ංගල් දෙ එක බුදු හාදුර යගුවට කමක් නය කිලතින ඒක විතරක් ගන්න මුකද නිත්‍යතේවත් කරන්්ඩෙ පයි. හොඳද හෙව කරන්නේ අර අඩු පාඩුව තම අල්ල අඩු සමල ිටිදේ ඕන්න තිදේතම අල්ලගන්න හොඳදේ නෙේ අල්ලගන්න. ඉති එහෙන රහතන් වහන්සේ අනි්‍යේවත් කරඩන්. එතකට මේ හාමුදුරන්ගේ සිවුර පරනයි ඊට පස්සෙ කිව්වා. සලු අත්දුන්න ලස්සන වටිනා රෙද්ද්දීලා කිව හාමුදුරණි මේකෙන් සිවරක් මහහා ගම කිය සි සිවර මහට රෙදෙකොත් පෝජ කළලා. පූජ කරලා රහාදුරටිකව හාමුදුරණි වඩින්න පන්සලට ඔවහන්සේ පන්සලට වඩින්න. මං හාමුදුරුවන්ට ැ කෙසුත් වැැවිල මං කොන්්ඩෙ ක පන්ට ගන්න දන්නගෙනෙකුත් එක්කං එන්න හාමුදුරන කොඩ අඩුරගඩ. ඊටවස්සේ පන්සලේ ඇදක් නන්නේ මං ඇදකුත් තැරගෙන එන්නම් කියලා. හමුකද කර වඩින්ඩ මපේ පන්සලට කියලා අර එය හදුව වන්සලනි අනි හාමුදුර ඉන්නවා ඒ හාමුදුර ඉන්න පන්සට වඩින්නේ කියල කිී්වා. ආරාමිට. ආරාමවාශී භික්ෂූන් වහන්සේට සිය දායක කෙලඹියා මේ රහතන් වහන්සේට දක්වන සත්කාරීව සන්නට නොහැකි විය. කෙලබියා අවුත් එකී සියලු සත්කාර කොට පිටත්ත ගියයේ. උන්හන්සේ රහත් කෙනෙකු බව නොදත් මේ භික්ෂුව, සවස්කාලයේ ආගන්තුක තෙරුන් වෙත ගොස්සු. ඔබ මේ කෙලෙබියාදුන් සාටකේ අඳිනවාට වඩා නිර්වස්තර සිටීම හොඳය ඔන්න ඉරිසියාග කඇති වුණා මතකතියාගන්න අනුන්ට ලැබෙනට ඉරිියයා ගොරන්න එපා. කාට හරි මොනවල් හරි ලැබෙන්න ප පොඩි හාමුරනේ පින්ව සිල්මෑ නිවරු මතකතියාගන්න ඕන පුතාල දුල මකතියා මොුවවා හරි ලැබවන ලැබෙන්නේ සසර පිනටනේ. හාමුදුර හරි ල්මේනිවරනි දාායක හරි කවරුහරි කරපු පිනට තමම ලැබෙන්නේ ද සමහරෝකත හිතන්නේ නෑ ලැබෙනකොට ඉරිශයයි. මොකද මේ හාමුදුරට ලැබෙනකොට මේ ඉරිෂියාක අර හාමුදුරුවෝ පන්සල ඉහිටපු හාමුදුර රහතන් වහන්සේ බවත් දන්නේ නෑ කිවියමොකද මහලොකුවට අර ලස්සන සලුවන්දදි නවය අදෙන්න්න රෙදි අදිනට හෙළුවෙන්ඉන්ද ඊට වඩා හොඳයි නිරුවඇතින් ඉන්නේ එක හොඳ. කෙලබියා දුන් ඇඳෙහි නිදනට වඩා බිම වැතර නිදාගත්ත නම් හොදේ ඔය ඇදේ බදියනටවැඩට බිමබුදියාව වන හොඳරඇද. බෑරහඳට දොස් කිව ඔහගේ ආහාර වලදනවාට වඩ අසුචි වළදුවේ නම් හොඳේ. අ දායකයාගේ ්‍රස කෑම කරටට අසුචි කාප කියල මේ බැන්න බනිනකට හොමනි ලිදිය කරනවැනියාලවා කෙස් කපනවාට වඩා තලෑටේකින් කෙස් සිදරුවේ නම් හොඳද යන මේ සතරආකාරයෙන් බැනවැදනි. දැන් අර ආකාර හතරකින් බැන්නනේ හාමුදුරන්ට මොකද කොරන්නේ අර විදිහයට කියලා බැන්න ඒකෙ පාපයේ මොකද වුණේ ඒක අනිපපැත්ත ටාව නෙද්ද ඔන්න සංසාරය පව් ඒක තමන්ට මේව විඳන්න වුන ඇදුුන් නැතුව ඉද වුණ ඊට පස්සේ අසුච්චි කණ්ඩ වුණ බලඩු කර අපස කරන අසුචි කාපිය කියලා කිව්වනේ කණ්ඩ වුණ අසුචි බලන්නක. ආතන්හන්සේද මේ අනුවනයා මානිසා විනාස වන්නේයි සලකා. පසුදෑ උදෑසනම කෙලිඹියයාට නොදන්වා පිටත්ත ගීහ. පසුදා වෙෙහෙර වැසී තෙරුන් පමණක් පිණි පිණිස වැඩි කල වැඩිය කල අනෙ කාගන්තුක තෙරුන් කොයි දැයි කෙලිඹියා වීමසීය. එවිට තෙරුන් වහන්සේ මම සෑමළුව බෝමලු ඇමිදීම් ආදී සියලු වතවත්කොට පිඩි පිණිස ආවෙමි. ඒ භික්‍ෂුව කළ කිසිුවකුත් නැත තවම ඇදේ වැටි නිදා නිදනව ඇතයි කියය දැන් රාතන් වහන්ේ දැනගත් අනේ මේ අනුවනය මේ මෝඩ හාමුර පවසිද්ධ කර ගන්න පවසිද්ධ කර ගන්න දෙන්න හොදන ම වඩිනව පන්සලෙෙන් කියලා. දායක මහත්තේයට කියන්නතුව හාමුදුරුවෝ උදේ පාන්දර නොදන්වාම හිමීට පන්සලෙෙන් වැඩිය. ඇයි මේ පන්සල ඉන්න හාමුරුව ඉතින් බැන්න්න ඉතින් බලන්න පවසිද්ධ කර ගන්න නික. අපරාධ සද්ධ නැත්ව වැඩියා. හාමුර දන්නේ ඕොනක් වුණනාාද කියලා. හාමුදුරුවොත් මොකද කර උදේ දායකමහතයා දාහනට ෙන්ඩි ඇතිව වුණ ගෙදර. අර හාමුදුරන්ට කියන්න නැතුව. හිමීතේ හොරෙන්මි ගියා දායකමහත්තය ගෙදරට. ගියාට පසේහව කූ අරයේ වැඩියා ගන්තුක හාමුදුරු. අනේ මන්දන්න මන්නන් ඉතිං උදේනෑගෙටලා අතුගාලා මිදුුල් අතුගාලා ගෙවල්ල අතුගාලා ඉතිං ඔක්කොම කරලා මං ඉතින් මේ ආවේ. ඒ හාමුදුර කම්වැලි හාමුදුරගෙනන්න තාම නිදී තාම සැතවිලාිගෙන සැතවිලා තම සඇතවිලන්න තාම නිදී දායග මහතට කලකිරන්න වැඩේ අර කතාව කිව්වේ. කෙසේ වුවත් නුව නැති කෙලිඹිය ඒ වදන් විශ්වාස කළේ නැත වෙහර වැසි භික්ෂුවට ප්‍රනීතාකාරයෙන් දන් වලඳවා ආගන්තුක තෙරුන්ට පිළිගන්වන ලෙස තවත් දන් පාත්‍රයක් පුරවා දුන්නේය. එහෙත්තේ භික්ෂූන් වහන්සේ ඉර්ෂයාව නිසාම දන්පාත්‍රයේ අතර මග හලා විහාරයට ගිය ගොස් දොර විවරකොට බලනෙ විට ආගන්තුක තෙරුන් එහින ඇත ඊට පස්සේ දැන් දායක මහත්තයා කලකිරෙනට අරවිදියට කිව්වේ දාකමත්‍යයා ගන ගත්ෙන්න්න දායකමත්ත න්න න්න දායකමත්තය හද හාමුදුරට වඩ ැල්බව. ඒයා මොක කර ටවස මන හාමුදුර ලන්න්නක කිය හඳදේ බල න්න ද. ඊට පස්සෙ හොඳට අනේ හාමුදුරුව ධදානි නැතුව බඩි ගන්නේන මෙන්න මේ ධනි පාතරය ගිහින්දනි කියලා බත්ත එකක් හරිගස්සලා දුන්න දැන් ඇරයි යන ගමන් කල්පනා කරන මේ හාමුදුරුව හරි වැඩේ තමයි. මේකත් ගීන්දී පන් කොතාවත් ඉන්දී යන්නෙම නැතු ඉන්දී පන්සලින් ආහවල් බත්තා හැලුව මඟදි ඔරෙන් වටපිට බැලෝ කවුරුටන බත්ත හලලා සදධ නැතුව ගියා ඒලා තට්ට කරලා දොරට මනීදී ඇති ක හිතලා තට්ටු කළබ ට්නය සද්‍ය. දොරඇල බැලුවමනේ ගිහිල්ලනයන්න බැලුවම ආගන්තුකු තරුන් එහි නැත. මෙම විික්‍ෂූන් වහන්සේ මේට පෙර අවුරුදු විසිදහසක් එක දිගට මහනදම් පිරු කෙනෙකි. ඒ බවේදී මේ කළ පාපකර්මය හේතුවෙන් මෙවර මහන දම කෙලෙසී ගිය. ආයු කෙලවර අවීචි මහා නරකාදිය ඉපිද බුද්ධාන්තරයක්ම දුක්විද. අපේ බුදුරදුන්ගේ සමෙහේ ආහාර පානාදියෙන් පොහොසත් ගෙදරක උපන්නේය. රහතුන්ට කළ අපරාදේ හේතුවෙන් පානගා ඇවිදින කාලයේ පටන් බත් අප්‍රිය කරයි. තමාම මල පහකරන මල අනුබව කරයි. දැන් මේ හාමුදුරුවෝ ඒට පෙර. බලන්නක එක දිගටම අවුරුදු විසිදාහක්. ි බලන්නකෝ අවුරුද දෙන්නම අවුරුදු විසිදාහ. එක දිගටම මහනුදම් පිරුව. මහන වෙලා හිටිය අවුදු විසිදදාහක් මහනදම් පුරපු හාමුදුරු කෙනෙ. සංසාර එච්චර පහනදම් පිරුවත්. එදා ඒ කරපු අකුසලේ ඔන්න පව කොහොමද කියනව නං. ඒ ක මේ මැරුණට පස්සෙමුකද අවිචි මහ නරකාදී පිදිලා. කොච්චර කල් හිටියද බුද්ධාන්තරයක් බුද්ධාන්තරයක්ම දුක්වින්ද විඳ ඉඳල ඉඳල ඉඳලා මේ ගෞතම බුදු හාමුදුරන්ගේ කාලේ. පොහොසත් පවුලක ඉපදුනා දරුවෙක් කලා. පින්කනුත් කරනවානේතිී පින්ගනුත් කරපව වල පින් ුත්තෙන පෞදත්තයෙන දෙක එකුතුයි ලයිනවා. ඇවිල්ලා. මේ ගෙදර ඇවිදගෙන යන්න පුටුවන් කාල වෙනකොට මේ දරුවට බත් දුන්නට බත් කන්නේ ආපු බත් කවන්ඩම බෑ හැබැයි මේ අම්කොදගන චූටි කාලේ එයා මල පහ කරලා ඒක කනවා. හිතන්ඩ සමල චටි ළම ඉතින් අල්ලන්න නව එහම කන එක හරි කනයක නොදන්න කමට කටේගා ගන්නවයා කන්න ඒ බත් කන්නඩ කැමති නෑ අසුචිණ්ඩ කැමෙති. බිම වැතිරේ කොච්චර ඇඳදේතිව්වත් ඒවරණ බිමතම බුදියන්නේ ඔන්න බලන්නපු. ලදරුකම නිසා මෙසේ කරතිී මවපියන් සිතුවත්. වැඩිවිය පැමිණි පසුත් ඔහුගේ හැසිරීම් වෙනස් නොවීය. නිර්ුවතින් සිටි බිම නිදයි. මල අනුබව කරයි. මොහුගේ මේ අමුතු හැසිරීම් නිසා මාපියෝ මොහු සුදුසු ගිහිකෙට නොවේ ආජිවීකයන්ට ඇය තීරණය කොට ආජීවකයන් වෙත ගෙනකොස් පැවිදි කළෙයෝය. එතන් සිට හෙතම තල්ලට කැබිලිවෙලින් කෙස් ගලවයි. බිම වැතිර නිදයි. නිරුවත්ත වෙසයි. සෙසු ආජීවකයන් පිණි පිණිස යෑමට කතා කළත් නොයැයි. වැසිකිිලියෙන් අසුච්චි ගෙන අනුබව කරයි. මොහුගේ මේ හැසිරීම් පිළිකුල් කළ සෙසු ආජිවිකයෝ මහු පන්න්ා දෙපුුව. දැන් ගෙදර ඉන්නකොට කොච්චර ඇදන් තිබනත් ඇදංගල බුදියන්න බිමබුදියනවා. ඇදුම් ඇන්දට පොඩිය එක් නට ඇඳුම් අන්දට බව් ගවල විසි කරනවා. නිර්ුවතින් ඉන්නවයි කැමතියි. ට අස්ුචි කන්නමයි කැමැති දැම් බැලුව මුණ මේ ලමෙක්චි පිළිකුල් කරනයවම ඇයි එදා අපහසරාය අසුච්චි කනයක ඊට වඩ හොඳයි හෙලුවෙන් ඉන්න එක මීට වඩා හොඳයි කියලා අන්න බලන්න කියපුව තමන්ටආපපු හැටි ිමබුදියනක හොඳදයිකිවන බිමයි බදියන්න. ඇයි ඊට පස්ේ ඔහොමීදලා අම්ම තාත්තා කල්පන කරේ ලාමය ගෙදරතියාගන්න බැගහිල දෙදවා. පන්සරට ගේෙන්දන පන්සර කිය ආශත්‍රමිට ගේෙන්දනුව එතැනත් කරන්න අර ජරා වැඩි පින්ට පාතියන්න ඕන්න කෑමෝන්නේ පහ කිලිඳන වැසිකිලේ කිහිල අසුචි කනෝ. ඊට පස්සේ එලවලා දැම්ම ආජීවකෝ ති ආජිවිකව ලගත්තියාගන පුළුවන්ගේ මේ වි ජන නැති මේ වනුස්සෙක් නැහෙද. එතිනින් එලවලා දැම්ම. අනතුරුව මිනිසුන් මල පහ කරන්න ගල්තලාවක වාසයට ගිය හෙතම සසතුතිය අන බව කරමින් එෙහිජීවත්තේ මනිසුන් එන වෙට උඩසුලකට කට ඇරගෙන සිටි. ඒ මන්දැ වීමසූවිට මම සුලග බුදුින් එෙක්මි. අන්කිසි ආහාරයක් නොගන්නෙ මේ කියයි. මෙම රූක්ෂ ප්‍රතිපත්යේ නිසා ඔහු කෙර වඩාත් පහන් වූ මිනිස්සු මෙමදු රහතුන්න්නම් ඉතා දුර්ලබයයි කියා කිසි ආහාරක් නොගන්නාහෙෙන් ගිතල්මී පැනිිවැනි ඉතා අගනා මිහිරි රස ආහාර ගෙනවුත් වලඳන ලෙස පෙරත්ත කරති. දැම් මනුසය එලෙව්ව කොරඩයක්නෑ ගහිල ගල් තලාවක්ත ව ලුකු ගල්තලාාවක් ඒකාල මිනිස්සන්ට වැසිකිලි තිබුණ නෑන අදත් ඉන්දියාවේ ගොඩක් කලාට වැැසිකිලි නෑ පොඩි හමුදුරන්නේ ගොඩාක් පල් අත්තල වැසිකිල නෑ මිනිස්සු කෙලේට යන්නේ කැලෑවලට දබ් අපිත් ස්තාමත්ව ඇතින කොළා අතුරකි දුස්කර ඇත ප්‍රදේශවල වැසිකිලියට යන්නේ කැලේට ගිල මල පහ කරන්න. ඉන්දියාවේ ඕක අදත් බහුලව තියෙනවා. ඉතිං මිනිස්සු ලුක ගල්තලාාව අත්තිමන ගල්තලාාවට ගහිල ම පහ කර එනවා. ඉතින් මේ මනුස්්‍යාවය ගල්තලාාවට ගියයි ගල්තලා මිනිස්සු ජා කරම හ ිහිල්ලා ඒ හොරෙන් කනවා කණඩපුුවන් කියලා බලන්ඩක ක්ිච්චර කියනෙකොට තත් පිරිස දනි පිරියයි. නමුත් ඇත්තකතාවෝක. ඊට පසේ මනුස්්‍ය ඒක ප්‍රසිද්ධිය කරන්න ද හොරෙන් කරන්නේ. ඊට පසෙද මිනිස්සු වකොට ගල්තලාව කකුලකුත් තුත්සගෙන අතතියාගෙන හෝගල කට ඇරගෙන ඉන්නවා හන මොකොද කටයරගෙන ඉන්නේ කටයරගෙනන්න මං හුලං තමයි කන්නේ ඇයි හුළං කනමයි කියනවා. එතකට යුසවිට සුල්ඟ බුදන්නෙක්මි මං හුලංකාල ඉන්න බත් කන්නේ හුලංකන්නේ. හුළංකාල ඉන්න පුළුවන්ද. ඇයි ම අසුචි කනවා කියන්න පුළුවන්ගේ කියන්න බෙරෙහිඳ හොරෙ ඒක කනවා මිනිස්සෙන මං හුලංකාල ඉන්න මොකට කන්න කියලා කියලා. ඒස මිනිස්සු බලන කොච්චර හුලංකාලයන්න රාහතන් වහසේ අදත්තේ වගේ මොක කර අමුත්ත අත්ති බොත් වනන්නේ පුද්ම විදිහයට පැහැදෙන ම මෝඩ මිනිස යන එදත්ත හිටව ජාති මෝඩ මිනිස්ස. ඔක්කම යනවා ගිහිල්ලවන ගිහිල්ලවනී වන රහතන් වහන්සේ ඉතින් මේ රාත් නෑ මේ නිකම් මේ මෝඩ මනස්සයෙක්නේ බලන්නක. මේ අපි ගෙනා අපිවා කණ්ඩ කියල මී පැනී එතකොට රසාහාර ගිහිල්ල ගීතෙල් ආදේ ගිහිල්ල දුන්නම් මේ මනුස යටටව ආසනයේ මිනි හට ඕනන්නේ අසුචිමයි මිනිහහිට පසර හොඳනෑන එහෙද තන කොළ ගහක් කඩාගැෙන චූටටක් කර්මී පෙනිය එකේ ගිතල්ලක අන්තන්ගාල දිවේගාගන්න. ඕ හොඳට මැත්ති ඇති ඇතිමං එච්චරයකන්නේ සුලංඟ කාල ඉන්න කියලා කියනවා මිනිස් තිව හුලංකාල ඉන්න මනුස්සයක්ල මිනිසු දන්නන්නේ ඕන්ගේ ගලවෙන්නට නොහෙකි තැන ගෙනෙන ප්‍රනීත ආහර වැල කුසතන අගිස්සක් තවරාගත් බින්දුුවක් දිවගා දැන් මේ රැගෙන යන්න මට මේ ඇත මෙ පමණකින් ඔබට මහත්ඵල මහානිසංස ලැබේ යයි කියා පිටත් කරයවා අසුචි මනු බව කරයි. මෙසේ හෙතම අවුරුදු පනස් පහක්ම නිරුවතින් අසුචිකමින් කෙස් සුදුරුමින් බිම නිදමින් ගත කෙළේ දෙැන් අරකිීවූ වගේ ඉරසි කිය මෙයා අවරුදු පනස් පහක්ම ොහොම ගෙවුණක් පහක් මුොහමකිවරට දිනක් අලුයම ලෝබලා වධාරෙන බුදුරජාණන් වහන්සේගේ දිවසට ජම්බුක ආජීවිකයා අහසු වීය. මෝහට සිව් පිලිසිබියා පත් රහත් බවට පත්වීමට තරම් වාසනාවක් ඇත මා මොහෝවෙත ආයුතිය එයි මොහුටත් තවත් බොහෝජනයාට සෙතක් වන්නේ ඇැයි සලකා එදා සවස්වේළේ ජම්බුක ආජීවිකයා සිටි තැනට වැඩම කළහ බුදු හාමුදුර දිවසින් බැලවා අද කාටද පිහිට වෙන්නේ. මෙ බැලුවම න්හන්සේ දක්ක මේේ ජම්බුකාජීවක මේ ජම්බකාජීවක දැක් ඔට සිව්පිලිසිබියාපත් නිකම් මේ රහත්තෙන්ට තරම් පිතිෙන අරාසුච්චි කාාර අර හාමුදුරහට රහතන් වහන්සට බැන්න හැබැයි සිල්වත් කංතිබුණන සිල්ලත්කම ඉරිසිාව කියන දෙක. හොද සිල්කෙන හාදර ොල කෙරු රසිය කරට පුළුවන් පොඩ හාමුදුර තක රදන්න පුළුවන් බදු හාමුදුර බැල්ලුව අරහාමුදුරුවන්ටත් ඊට පස්සේ එහම් ඕ ඒ ජම්බපු කාජීවකට වගේ තවත් මිනිස්සුන්ටත් පිහිට වවෙඩ පුළුවන් ඒ නිසා බුදුහාමුදුරුව එදා හැන්දෑවේ ඒ ආජීවිකයා ඉන්න තැනට වැඩම කළා. එදා උන්නහන්සේ වඩින බව කල් ඇතිවොමදුටු වියෝ ජම්පුකාජිවිකයා වැතිර සිටි ගල්තලාවේ අසුචි සේදී යන ලෙස මහ වැස්සක් වැස්ස වූහ. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩමවා ජම්බුකා යැයි ඇමතුූහ. ජම්බුකයන් කුපිත විය. කෞුරුදෑ යඇසු කල මම පැවිද්ධෙක්මයි බුදුරණදුන් වදාළහ. කුමට ආේ දේසු විට අදරෑයට මට විසීමට තැනක් දෙන්නේ ඉල්ලා සිටිහ. එහෙත් ඔහොගින් අවසරයක් නොලබිණ. අන්තිමේදී ඒ අසලර් ඇති අසලට ඇති, වෙනත් ගල්තලාාවක ගන්තලාවක් පෙන්වා. එහි වසන්නට අවසර ලබා ලබාගෙන එහි වැඩිසේක. දැන් බුදු හාමුදුරුව වඩිනවයි කියලා දැනගත් තම දෙවියෝ මොකද කරේ අ ලොකූ ඇස්සක් පස්සලා ගල්තලාවෙ තිබුණ අසු කියයේව මේ කුණෝකෝම හේදිලා යන්න පිරිසුද කලලා දැව ලොක ඇසක් වසම අද උනත් ගම් පලාත්තේ ක්කොම් තියෙන කුණු කෝ හෙදලාලගෙන පිරිසුතුදේර වන දියෝයේ වැඩේ කලා. දහාමුදුර ඩිය වැඩම කරලා ජම්බගට කතා කලා ජම්බුක කෞද මට අද ඉන්දෝනිි මෙතන බැෑබෑබෑ මෙහහින්න්න බෑ ඉඩුදුන්න බුදුහදුරට දෙන්න එනස මට ඒහා පැත්ති ගල්තලා හායන ඉන්න අනගේ කීට කමන්න කිය බුදුහාමුදුරු එතර අතර වෙනවා. එදා රාත්‍රී කාලයේ උන්වහන්සේට උපස්ථාන පිණිස ප්‍රථමයාමේ සතර වරම් දෙවිරුද මධ්‍යමයාමේ සක් දෙවරදුද පශ්චිමයාමේ මහා බ්‍රහ්මයාද පැමිණේ. එ සෑම විටකම සතර දිසාමාලෝකෙන් බැබිලීගියය ජම්බකට ඒ මහත් වූ විශ්මය දනවන්නක් විය. එයි ඔොහුගේ ඔද තෙද සිදීගියය. දැ ගොහු මහාවීරාවගේ මංහුලං කණ මිනිහකිල ොහොමන හිටියේ එහෙම ඉටිපෙක් කන ්‍රෑ බලනො රෑ බුදුහාමදුරු මුණගහෙන්ට. සතරවරන්දිවරු බුදුහාදුරට ප්‍රථමයාමේ සතරවරන්දිවිරාව, මධ්ධමයාමේ සක් දෙවිරාව, පශ්චමයාමේ මහාබ්‍රහ්මාව, ගොල්ල එනෙකුට අර්ථයන බගවන්තන් කැන ජේතවන්නම් ඕබාසිෙත්වා ජේත වනන්නේ බලගෙනාවගලෙන හල වද කෙන ගුල් නකට දිව ුට ආලෝකයක් එනවා ොහ පලාාතම එලි වැටුනා මේවා දැක්ක මාආලෝකයෙන් බැබිලී යනවා දැක්කම ජම්බුකට හරි පුදුමයි මොකදදමි රෑපු එළිය එනිසාම පසුදා අලුුවම බුදුරදුන් හමුවට ගිය එතම සතුරු සාමීචිව කතාකොට ඒ වරින්වර පැමිණියේ කවුරුන්දේ විචාලය. පළමුයා මේ පැමිණිය සතර වරම් දෙවරුය. මැදියම පැමිණිය සක් දෙවරජයේ. අලුුවම පැමිණේ මහභඹුයයි වදාළ විට ඕන් කුමකට පැමිණියෝද ඇසීය. තමාට උපස්ථාන පිණිසයයි උන්වහන්සේ වදාළහ. එවිට ජම්බුක මහාස්්‍රමණය මහාපුදමියකී. හස්‍රමණය මහ පුදදුමකි මම පනස් පස් වසරක් මෙහි සුලම් බොමිින් සිටියමේ. මේ කිසිවෙක් මට උපස්ථාන පිණිසන ආවාහෝ යැයි පැවැසේ ජම්බ ගිට පස කියනවා වලුව ගිල බුද්වෙේ පාද්‍රගීල බුදු හදුරහම්ි කතා කළහන කෞද කටියක්කයි සතරවරන් දෙවරු මහා බ්‍රහ්මය සක්‍රදය මේකකිවට පස කියන ඔන්නේ වලන්ඩකු මං අවුරුදු පනස් පහක් භාවනා කරමින් හුලං කකාඉවා කවුරුත්ආාව නෑනේ බුදුහන්දුර සවට් අන්ඩ හදන්නේ හුලන් කනවයි කියලා. delante වි බදුජන් වහන්සේ ජම්බුකේ ඔබ හිතන්නේ මෙලව මෝන්ඩ ජනයා රැවටු නාක්මෙන් මාත් රැවටීමද ඔබ පන වසරක් අසூච අනුබව කරමින් මම වාතේ අනුභව කරමින් කරමින් මිනිස්සூන් රැවැට්ු යි වදාර ඔහුට පෙර භාවයන්නේෙ කළ වංචාවන්ද සෙහි කළසේක ඒ නිසා ඔහුට මහත් සන්නේේගයක් ඇතිවිය තමාගේ නිුවත්කම පිළිබඳව ලැජ්ජාවක් ද ඇති විය යම් බුදුහාන්දුරනටවට් අන්ඩ කිය න නන්නේ මීතිී ුலாம்ංකා අනේ ජම්බුක බොර කියන් එපා. ඔබ මිනිස්සු රැවැටුට මාාවරවටට බැව් අසුචිවලන කමින් මේ විදිහයට ඉන්නවා. ඔබ අධවිත රක්න මේ සංසාරමය කරපු අකුසල කර්මයක් නිසා මෙහෙම වනේකිවට පස්සේ අනේ ජම්බුකට ලැජ්ජාවක් ඇති වුණනා. දැ හෙලුවේ නින්නේ ඇදුුමක් අ න්නැසව ැ බුදු හදුුරස්ර මේක හරි ලැජ්ජයි. බුදුරජාණන් වහන්සේ වැසිසලුව දුන්න ඔහු එයින් විලිවසාගෙන එක් පසකින් හිදගත්තේය. හන්ේ දහම් දෙසුව පෙර ආත්ම භාව විසි දහසක් මහන දම්පුරා කළ පෙරුමන් බලයෙන් හෙතම ධර්මදේශනා අවසානයේ සව්පිලිසිම්බියා සහිත වූ රහත් බවට පත්තිය. ඒ පැවිදදි ඉල්ලා සිටියේ බුදුරජාණන් වහන්සේ ඔහු ඒහි බික්කු භාවයෙන් පැවිදි කළ බලන්ඩ කොඩි හාමුදුරණය අවසානය වෙන්න මොකක්ද. මේ ජම්පුකා ජීවක ඊට පස්සේ බුදුහාමුදුරගේ නානකඩේ නබුදු හාදුර වැසිසල්ලුව දෙෙනවා. ද ච ද දික බදු හාමුදුර ඇද ගන් නම ු ට ැ සලුවවා ඒක ඇඳදගන්නවා ඇඳදගෙන ඉතින් බුදු හාමුදුර ධර්ම දේශනා කරනවා බනාහනකොට අවුරුදු විෂි දාහක් මහනකම්පුරපු තරුණයා එහනම් ඒක ඒවා මතක් වෙනවා අවසානිදී බුදු හාදුරන්ට කියීන අනේ බුදු හාමුදුරණ ඇවු රහත් භාවයට පත්වනො සිවු පිලිසි ිහත්ම මහන කරගන්න බුදු හාමුදුරු ඒහි බික්කු භාාවයෙන් පැවිදි කරනවා. එඒදා මහජනයා ජම්බපුක ආජීවකයා අට පුදසත්කාරගෙනේ එන්න දවසක්විය. බුදුරදුන්නේෙහි වැඩ සිටිනු දුටු ජම්බක ආජීවකයන් ඇදහෝ බැතිමත්තුූ. ශ්‍රමණ ගෞතමයන් වහන්ේ මොහ වෙත පැමිණ උන්හන්සේට වඩා ජම්බපුු ආජිවිකයා උතුම් වන නිසායයි සැක පහල කළ බුදුරජාණන් වහන්සේ ඕන්ගේ සැකේ දුරු කරන ලෙස ජම්බුක හිමියන්ට වදාල උන්වහන්සේ ඉර්දිි බලයෙන් අහසර පැිනගේ. භාගිවතුන් වහන්සේ මගේ ශාස්තුරවරයාය. අරලි අස්සන වැඩේ වෙන්නේ ඒ ඉන්න අතර මිනිස්සුයනම වඳන්ට එදා අර තනපතේගාගන්න පැණිටිකක්ක වැරගෙනෙනෙකොට බැලුව බුදුහාමුදුරුව ඉන්නවා ජම්බපු කාජවක ඉන්න ගලේ. ඉටුට බුදුහාමුදුරුව එහෙනම් පොඩිය තිනේ ලොක්ක හම්බුවෙන් පොඩ්ඩ යන්නොඩ් ලොක්ව යන්න න පොඩ්ඩල ගට එහෙන බුදු හාදුරන්ගේ බද හා ජම්පපුකාජු ලොක ඇති තන එකනම විල නෙ හිෙන ඊට පස බදු හාමුදුරුව මිනිස්සුන්ගේ සැකේ දුරු කරන්න කියලා ජම්පකාජීවකටම කිවවා ගෝලයයාන ඉඩ පස්ස ඔහු ඉෘදධියෙන් අහසට නැගලා දැන් ඉස්සල ඉර්දිතිබුණ න්නේ ැන් සිව් පිලිසිිියා ප්‍රරහත්න් වන්සේන අහසර නැගල කියනවා මාගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ කියල බුදු හාමුදුරන්ට වන්දනා කරනවා. මම උන්වහන්සේගේ ශ්‍රාවකවෙමේ කියා බැස්සහෙව වැඳ සිටියේ. එවිට මහජනයා අහෝ බුදුවරයන් වහන්සේලා කොතරම් ආශ්චරයවත් වූ දෙයි. සිත් පහන් කළොයේ අනතුරුව මහජනයායමුතු බදුරජාණන් වහන්සේ පින්වන්නේ. මෙතම මෙතෙක්කල් මාසයක් පාස ඔබ ගෙන ප්‍රනීත ආහාරය තන අගින් දිවගා මම තපස් රකින්නේමි ඉවසා දෙමුවේය. මේ ආකාරයෙන් අවුරුදු සීයක් තපස් පිරුවත් විකාලයේ නිසා. අකප වතක් නිසා හෝ දන් නොපිළිගන්නා ශ්‍රමණයන් වහන්සේලාගේ තපස්්චර්ියාවෙන් සොලොස් කලාවෙන් කලාවක්වත් නොවැටිනේයයි පූර්වාපර සන්දිගල මෙම ගාතාව දේශනා කළහ. අර මිනිස් උස්සගනාවරවසිකි වනිකම් බොරුවට දානදීලා නිකං කතා කලාට වැඩක් නෑ තපස්කම කියන්නේ එහෙම එකක් නෙමෙයි කියලා මෙන්න මේ ගාථාව දේශනා කළ මොකක්ද ගාතාව. මාසේ මාසේ කුසක්ගේන බාලෝ බුං්ජේත බෝජනන් නසෝ සංකත දම්මානං කලන් අග්ගති සෝලෙසින් බලෝ බාලයා මස ම මසයක් මාසයක් පාස කුසක්ගේන තන අගින් බෝජනම් බුං්ජේත බොදුන් වලදන තපස් ැක්කත් සෝහෙතම සංකත දම්මානං චතුත්‍යය දැන වදාළ ආර්යන් වහන්සේලාගේ ගුණේෙන් කලංන අග්ගති සෝලසිං. සොලොස් කලාවිං එක් කලාවක් පමණක්වත් නොවටිනය එතකොට මෙකවා අර්මාසයකට සැරයක් තනාගගාලා කනේක සොලොස් කලාවෙෙන් එකක්වත් වටින්නේ නෑ කියලා බුදු හාමුදුරෝ දේශනා කරා. අසුචි අනුබවකොට දිග වූ ජම්බුකා ආජිවකයාට මහජනයා ආහාරපාන ගෙනාවේ මසකට වරකි. එයි ඔහු අනුබව කෙළේ කුසතන අගතවරාගත් බින්දුවක් පමිණි. මේ ඔහුගේ ෘතයක් බව ඔහු ඇගවීය. මෙබුදු ෘත මෙන්ම මහජනයා රවටන වංචාකාරී තපස්ද රකින අය කවදත් සිටිති. ඇතමෙක් ඒවා සෙල්ියැයි තමන්ම රැවටී සිටින අතර ඇතමෙක් එමගින් අනුරවටිති. මේ කවර තපසුකුුවද අරි අටැගී මග ගමන්කොට සෝවාන් ආදී මගඵල පසක් කරන උතුමන්ගේ මාර්ග හා දහසින් පංගුවක්ත් නොටිනි නොවටිනීය මන්ද ඒ සියල්ලම මිත්‍යයා තපස්වන බැවිනිී එතකොට මෙතන මතක් කළේ අපි බොරු පස් රැකළ වැඩක්නේ රකිනවනම් හොඳදට සිල් රැකිින්ඩෝනි ජම්බුකාජීවක අවසානයේ බොරුසිල් රැකළ හුලන් කනවා කියලා බොරුකිීවට බුදුහාමුදුරුවෝ මෙදිහත්තලා ස්මීන් වහන්සේනමක් බවට හාමුදුරනමවට පත් කලා. ඉතින් පොඩි හාමුදුරණේ ධම්ම පදේ ඉතින් බාලවර්ගේ තවත් අපිට කොටසක් කිතුර වෙලා තියනවා ඊළඟ කොටසිදී ්‍රරටි කතාකරුම් ඇති මේ හොඳට බලකිවල බණක කියන්නට හරි ලස්සන කතා ටිකක් හොඳ ලස්සන ගාතා ටිකක් තියෙන්න්නේ මේවා තේරුන්ගම හැම දෙනාටම තෙරුවන් සරණයි සප්පදානම් ධම්මදානං චිනාද සියලුතාානයන්ට වඩා තර්මතානය උතුම්බන්නේ යන උතුම් බුදු වදන පසක් කරමින්න अ sua poha muduan hinin ansi lagi dua darwanගේ taham ऐविव samबुद्ध salah ciराथiti uddhahamika perera perera padaन si ke ma samajaai di Der when at the apa